ඉතිං ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම ඔයාලට කියන්න යන්නේ පොඩි රහසක්. ඒක කිරි රහසක්. මට ඉන්නව අවුරුදු 6ක පොඩි පුතෙක්. ඉතින් එයාට සාමාන්‍යයෙන් කිරි මිලිලීටර් 550ක් විතර ඕනේ දවසට බොන්න. ඉතින් මේ වයසට දෙන ෆෝමියුලාත් තියෙන කඩේ ඒව සාමාන්‍යයෙන් 7000-8004 මිලක් තමයි මේ දවස්වල වෙළඳපොලේ තියෙන්නේ. එහෙම නැත්නම් තියෙන ෆ්‍රෙෂ් මිල්ක් පැකට් තියෙනවා ලීටරයක් 520ක් වෙනවා. එහෙම නැත්නම් පිටිකල කිරි පාවිච්චි කරනවා නම් සතියකට පැකට් දෙකක් විතර ඕන වෙනවා. ඒකට එක පැකට් එකක් සාමාන්‍ය මිල රුපියල් 1000ක් වෙනවා. එහෙම බැලුවොත් මට සතියකට රුපියල් 2000ක කිරි පිටි ගන්න ඕනේ බබාට විතරක් දෙන්න. ඒ වගේම මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි කිරි පිටි වල තියෙන පෝෂණ ප්‍රශ්නය. ඉතින් මේ හැම දෙයකටම විසඳුමක් විදිහට මම හොයාගත්තේ නැවුම් එළකිරි පාවිච්චිය. ඉතින් දැන් මම මේ දේ සතියට දෙපාරක් පුරුද්දක් විදිහට කරනවා. ඒක තමයි මම අද ඔයාලට මේ කියන්න යන්නේ. මම දන්න තරමින් හුඟක් තැන්වල තියෙනවා මේ නැවුම් එළකිරි විකුණන තැන්. කිරි බෝතල් හරි කිරි ලීටර් විදිහට අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් කිරි බෝතලයක මිල රුපියල් 180යි. ඉතින් මම ගන්නවා කිරි බෝතල් දෙකහමාරක්. ඉතින් මම හැමදාම සතියට දෙපාරක් මේ විදිහට කිරි බෝතල් දෙකහමාර ගන්න කිරි බෝතල් පහක් පාවිච්චිට ගන්නවා. මේ මගේ බබාගේ කිරි පාවිච්චිට විතරයි. ඉතින් අපි බලමු මම දැන් කිරි පැකට් දෙකක් ගත්තා නම් සතියට මට රුපියල් 2000ක අපම මිලක් තියෙනවා වැය කරන්න. ඉතින් මම දැන් නැවුම් එළකිරි පාවිච්චි කරන ඉන්න මට උපරිම 452ක් රුපියල් 900ක් තමයි වියදම් වෙන්නේ. ඊට අමතරව මෙතන තව පොඩි රහසක් තියෙනවා. මම ඒක ඔයාලට කියන්න. ඉතින් මම දැන් මේ ගෙනාව කිරි බෝතල් දෙකම අර ඇලුමිනියම් භාජනයකට දාන්නේ. මේ දානකොට පෙරලා තමයි දාන්නේ. ඉතින් මේ විදිහට ගින්දර දාලා මේක උතරවන්න. මේ වෙලාවේ සාමාන්‍ය වැඩිම ගින්දරෙත් නෙමෙයි අඩුම ගින්දරෙත් නෙමෙයි මද රසණින් මේ කිරික උතරන්න දෙන්න. දැන් ඔයාලට පේනවානේ මේක ටික ටික උතරවගෙන එන්නේ. අපි දැකලා තියෙන ඕන තරම් කිරි උතරනකොට කොයි වගේද කියලා. ඉතින් බලන්න මේකත් දැන් මේ විදිහට කිරි උතරගෙන එන්නේ. ඉතින් කිරි ටික ලාවට උතරවන්න එපා. මේ විදිහට හොඳට පෙනෙනකන් හොඳට උතරවන්න. මොකද අපි දෙන්නේ බබාට හින්දා හුඟක් පරිස්සම් වෙන්න හොඳට කිරියක උතරවන්න. ඉතින් කිරි උතරගෙන මෙහෙම එනකොට ලිප ඔෆ් කරාම කිරි උතරන එක නවතිනවා. ඊට පස්සේ මේක මේ විදිහටම නිවෙන්න දෙන්න. නිවෙනකොට මෙන්න මේ විදිහට දැල් තියෙන එකකින් මම වහනවා. හැබැයි මේ වහනකොට උඩ තියෙනවා නම් මේ විදිහට දැල ඒකත් උඩින් කවර් කරන්න. මොකද එහෙම නොකළොත් මැස්ස උඩ වහන්න පුළුවන්. කිරි සුවඳට මේ සුදු පාටට හරියට මැස්ස වැදෙනවා. ඉතින් මෙන්න මේ විදිහට උඩින් වහන්න. ඉතින් දැන් මම මේ විදිහට නිවන්නේ. මේක මම නිවුනට පස්සේ ෆ්‍රිජ් එකේ දානවා. ඒ විදිහට මට දවස් 3ක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේම නිවෙනකොට ඔයාලා දැකලා ඇති කිරියක උඩ මෙන්න මේ වගේ යොදයක් එනවා. මේ යොදේ අපිට අයින් කරලා ගන්න පුළුවන්. මම අර කලින් කිව්ව අතුරු ප්‍රතිඵලය තමයි මේක. ඉතින් මම අන්තිමට කියන්නම් ඒකෙන් මම මොනවද හදන්නේ කියලා. දැන් පේනව නේද මෙන්න මේ වගේ උඩින් අයින් කරන්න පුළුවන්. ඇත්තටම මේක පෝෂණය ඇතින් ඉතාම ඉහළ කොටසක්. හැබැයි මේ කැටි ගතිය මගේ බබා බොන්නේ නැති හින්දා මම මේක උඩින් අයින් කරනවා. බලන්න ඒ කොටස ටිකක් ගොරෝසුට කහපාටට පේන තියෙනවා. ඒ ටික ලේසියෙන් මෙහෙම හැඳකින් එකතු කරලා ගන්න පුළුවන්. ඒක වෙනම පිරිසිදු භාජනයකට එකතු කරගන්න. මේ භාජනේ තෙත තියෙන්න බෑ. ඒ වගේම තමයි අපි මේ උතරවල නිවා ගන්න කිරි නැවත අපි ෆ්‍රිජ් එකේ දාන්න කලින් ගන්න භාජනය බෝතලයක් වෙන්න පුළුවන්. ඒ බෝතලේ හොඳට හෝදලා තෙත පොඩ්ඩක්වත් නැති වෙන්න වියලා ගන්න ඕන. අන්න ඊට පස්සේ තමයි අපි මේ උතරව ගැත්ත කිරි ටික එකට දාලා ෆ්‍රිජ් එකේ දාන්නේ. ෆ්‍රිජ් එකේ දාන්න කලින් පොඩ්ඩක්වත් රස්නේ තියෙන්න බෑ. මේ බලන්න මැසෙක් ඇවිල්ලා මං කිව්වේ මෙන්න මේක තමයි. මම මේ පියන ඇරලා තිබ්බනම් උඩින් ඉඳන් මේ මැස මේ කිරියකට කැත කරනවා. ඉතින් මං ආයෙ මේ කිරියක රත් කර කර මේ යොදේ ගන්න ඕනේ නැහැ. මේ කිරියක නිවෙනකොට ඉබේම මේ විදිහට යොදේ අයින් වෙනවා. ඉතින් මේ යොදේ ඇත්තටම ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. හැබැයි මම මේ පාවිච්චි කරන්නේ
බබාගේ උමනාටනි. එතකොට බබා මේ ටික පාවිච්චි කරන්නේ නැත්නම් මම මේ ටික හක දානවා. ඉතින් මම මේක මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේක පාවිච්චි කරලා හෙවි ක්‍රීම් හදාගන්න. ඔයාලා දන්නවද මේ හෙවි ක්‍රීම් කියන්නේ මොනවද කියලා? හෙවි ක්‍රීම් කියන්නේ මෙන්න මේ අයින් කරන යොදේ කොටසට. ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද හෙවි ක්‍රීම් එක හදාගන්නේ කියලා. ඉතින් මේ යොදේ මේ විදිහට අයින් කරගන්න අතරේ මගේ කිරි ටික මේ ටික හොඳටම නිවෙනවා. ඉතින් නිවුණාට පස්සේ මම අර කලින් කිව්වා වගේ බෝතල් වලට දාලා ෆ්‍රිජ් එකේ උඩ තට්ටුවේ ෆ්‍රීස් එකට යට කොටසේ ඉහළම තැන අසුරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම උපරිම දවස් 3 තියාගෙන බබාට මේ කිරි ටික පාවිච්චි කරන්න දෙනවා. ඉතින් දැන් බලමු මේ හෙවි ක්‍රීම් වලට මොකද වෙන්නේ කියලා. පොඩි ප්‍රමාණයක් උනාට මේකෙන් අපිට ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඉතින් මම මේ එකතු කරගත්ත හෙවි ක්‍රීම් ටික මෙන්න මේ විදිහට බ්ලෙන්ඩ් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඇතුලේ තියෙන කැටි ගැතිය නැති වෙන්නම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. තුන් පාරක් විතර බ්ලෙන්ඩ් කරලා මෙන්න මේ විදිහට ක්‍රීම් එක හදාගන්නවා. ඉතින් මේ තමයි හෙවි ක්‍රීම්. ඔයාලා කඩෙන් ගිහින් ලොකු ගාණක් දීලා ගන්න හෙවි ක්‍රීම් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ගෙදර ඔයාලා අතුරුපසක් හදනකොට සුප් එකක් හදනකොට මේ හෙවි ක්‍රීම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් අපි හිතුවේ නැවුම් ඉලකිරි රත් කරලා ෆ්‍රිජ් එකේ තියාගන්නනේ. ඉතින් මේක අපිට හිතන්නේ නැති විදිහට ලැබෙන අතුරු ප්‍රතිඵලයක්. ඉතින් මේක ඔයාලට හුඟක් වටිනවා. මේක විසි කරන්නේ නැතුව අපිට තවත් දෙයක් හදන්න ගන්න පුළුවන්. ඉතින් මං ඊළඟ වීඩියෝ එකකින් පෙන්නන්න මම මෙන්න මේ විදිහට එකතු කරගත්ත හෙවි ක්‍රීම් වලින් මොනවද මං හදන්නේ කියලා. ඉතින් මං අද ඔයාලට කියලා දුන්නේ පොඩි ටිප් එකක්. ඉතින් ඔයාලට පුළුවන් නැවුම් ඉලකිරි පාවිච්චි කරන ගමන් මෙන්න මේ බෝනස් වාසියත් ඔයාලට ලබා ගන්න. මොරුවට අපි සල්ලි වියදම් කරන්නේ නැතුව ඉදිරි කරන විදියක් ගැන හිතන එක මේ දවස්වල හුඟක් වැදගත්. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න. බැරි නැහැ. ඔයාලා උත්සාහ කරලා බලලා මෙන්න මේ විදිහේ වටින අදහස් තියනවා නම් අපිත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මගේ රස channel එකට subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.